මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ කමිටු වාර්තාව පිළිබඳව හා එහි අඩංගු නීති රීති සහ මැතිවරණ ක්‍රමෝපායන් පිළිබඳව සාකච්ඡාවක් අද කොළඹදී පැවැත්වුණා. මෙම අවස්ථාවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. තවත් මැතිවරණයක් උපමාන සැකසිය යුතු තවත් මැතිවරණයක් තියෙනවා පාර්ලිමේන්තුවේ ඇතුළේ. පාර්ලිමේන්තුවේ තිබිච්ච ජනාධිපතිවරණය ගත්තොත් මම කාටවත් අගෞරව කරන්න කතා කරනවා නෙමෙයි. දැන් ජනතා විමුක්ති පෙරමුණට 226 ඡන්ද තුනයි ලැබිලා තිබුණේ 225න්. ඒතර 101.7යි සභාපතිතුමනි. නැත්නම් අපි සිළු දනාම දන්නවා ජනතා විමුක්ති පෙරමුණට 1.4 වඩා වැඩි මහජන බලයක් පිළිගැනීමක් සමාජය තුළ තියෙනවායි කියලා. වර්තමාන ජනාධිපතිතුමන ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට 134ක් ඡන්ද ලැබුණා. 61%ක් අපි අපේ හෘද සාක්ෂියෙන් ප්‍රශ්න කරලා බලන්නට ඕනේ. සැබෑ ජනමතය 61%ක් එවැනි මහ සමාජය තියෙනවද කියලා. මම මේ අගෞරවයක් කරන්න නෙමෙයි. එහෙමනම් එකින් කියන්නේ මේක විකෘතියක් තියෙන කොතනකාරී. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට ගියාට පහුගිය අවුරුදු දෙක තුලම පක්ෂයට විරුද්ධව මත දාපු කෙනෙක්. අපේ පක්ෂයට මේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී තිබුණ මාත් එක තව හතරෙනෙක් පොහට්ටුවේ ඇතුළේ හිටියා නම් ආණ්ඩු පක්ෂ රැස්වීමේ ආණ්ඩු පොහට්ටුවට මේක වෙන්නේ නැහැ. අපි හැමදාම කිව්වහම මේ කරන්නේ වැරද්දක් කියලා මන් නැකිලා කිව්වොත් එහෙම ජටි විකුණන්න එපා. මන් නැකිලා කිව්වොත් එහෙම මේ ගෑස් එක විකුණන්න එපා. මට බටපස්සේ තව 8 දෙනෙක් නැගිනව නෑ එහෙම නෑ කියන්නේ. ඉතින් ඒකයි වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ තත්ත්වේ උනේ. උද්දච්චකමයි එහෙම කීන් දෙයක් අහන්න තිකමයි. ඒ නිසා තමයි අවංකව දැන් අද මේ තත්ත්වෙ නිර්මාණය වෙලා තියෙන්නේ. ජාතික සමගිය සහ රටේ අපේ සියලු දෙනාගේ එකමුතුභාවය වෙනුවෙන් මම හැම වෙලේම ඉන්න මතය තමයි ජාති විදියට ඒ වගේම ආගම් විදියට තිබෙන පක්ෂ සම්පූර්ණයෙන් අහෝසි කරන්න කටයුතු කරන්න ඕනේ කියන කාරණේ මම දැයිසර් ජයසේකර මැතිතුමා කතාවෙන් එතනකින් කිව්වා මේ ජාති ආගම් පදනම් කරගෙන පක්ෂවල් නම් කිරීම සුදුසු නැහැ කියලා. මම පිළිගන්නවා ඒක. සවත්තුමනි පිළිගන්නවා. ඒ නිසා කරුණාකර අපි ඔක්කොම එකතු වෙලා ජාතික සැබෑ ජාතික පක්ෂවල අදමු ඇදුවනා මගේ පක්ෂය මම විසිරලා දාන්නම් දේශපාලන ගෙදර යන්නම්. ප්‍රදේශපාලනට මට ඕනේ නැහැ. දාසිරි මන්ත්‍රීතුමනි මේ අනාගත ඇමතිතුමනි දැන් කියනවා මේ පුළුවන් අන්න අපි ඒ වගේ සාකච්ඡාවක් ඉන්නේ නැහැ.